ලොව විශාලතම බ්ලොක්චේන් සමුළුව වන රෑ ඉව සමුළුව අමරිකාවේ ලාස් වේගස්හිදී පසුගියදා පැවැත්වුණා. ලොව විශාලම බ්ලොක්චේන් සමුළුවක් වන රෑ ඉව සමුළුව පසුගිය අගෝස්තු 15 වනදා සිට 17 වනදා දක්වා අමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගස්හිදී පැවැත්වුණා. බහුදාම ව්‍යාපෘති සහ එහි ප්‍රජාවන්, කර්මාන්ත නායකයන්, ආයෝජකයන් සහ තාක්ෂණිකංශයේ බොහෝ පිරිස් මීට එක්ව සිටියා. කඩනු බ්ලොක්චේන් හි නිර්මාතෘ චාල්ස් හොස්කින්සන්, මිඩ්නයිට් නෙට්වර්ක් හි ප්‍රධාන විධායක නිලධාරි එරාන් බැරක්, එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක රොබර්ට් එෆ් කෙනඩි ඇතුළු බ්ලොක්චේන් ජාලයේ නියෝජිතයන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් රැසක් රෑ ඉව සමුළුවට සහභාගී වුණා. We're going to have delegates from more than 50 countries all around to come and talk about what Cardano should be for the next 10 years and the 10 years beyond that. We don't just say it, we do it, and when we do it together in the open, through the peer review process, through an open roadmap, through an open backlog with many people coming together. වැඩමුළු දේශන සහයෝගිතා කාර්යයන් ප්‍රදර්ශන සහ සුහද හමු ඇතුළු බොහෝ විශේෂාංග වලින් රෑ ඉව සමුළුව වර්ණවත් වුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කොයින් සෙලොන් හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරි කාවින්ද කාර්යා පෙරමුද මෙම අවස්ථාවට එක් වුණා. ජාත්‍යන්තර නියෝජිතයන් සමග සාකච්ඡා කිහිපයකටම ඔහු එහිදී එක්ව තිබෙනවා. සහයෝගීතාව වර්ධනය කිරීම, සක්‍රීය දේශීය බ්ලොක්චේන් ජාලයක් ගොඩනැගීම සහ දේශීය වශයෙන් තවදුරටත් විශ්වවිද්‍යාල මට්ටමින් බ්ලොක්චේන් අධ්‍යාපනය නගා සිටුවීම සම්බන්ධයෙනුයි මෙහිදී සාකච්ඡා පවත්වා ඇත්තේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.